මෙවර ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් ජන බලවේගය ඉදිරිපත් කරන වැඩපිළිවෙල පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ජන හමුව සංවිධානය කර තිබුණා. එය පැවැත්වුණේ මාතර රබින්ද්‍රනාත් තාගෝර් සම්මන්ත්‍රණ ශාලාවේදී ඒ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් කෝටි 1000ක් වියදම් කරලා ගාල් ඉඳන් මාතරට රුණු කුමාර කෝච්චියෙන් පාර අධිවේගී කරා. මේ පාර අධිවේගී කරන්න කලින් රුණු කුමාර කෝච්චියට ගාල් ඉඳන් මාතරට විනාඩි 42ක් ගියා කිව්වා. අධිවේගී කරාට පස්සේ ගාල් ඉඳන් මාතරට රුණු කුමාර කෝච්චියට කොච්චර වෙලාවක්ද? විනාඩි 39. විනාඩි 3ක් අඩු වෙලා තියෙන කෝටි 1000. දුම්රිය ඇමති ඩලස් සලහප් පෙරමු. ණය බරක් බවට පත් වී තිබෙනේ. ණය වලින් අපි ඇත්තවත්කම් හැදුවේ නැහැ. ණය වලින් අවශ්‍යවත්කම් නිර්මාණය කරේ නැහැ. ජනාධිපතිවරණ ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුව ජයග්‍රහණයෙන් අනතුරුව අපි පාලනයක් හදනවා. අන්නේ පාලනය තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන්නේ.